ධර්ම දේශනාවට වදිනකොට සිදුකල ආරාධිත කිරගෙන මේ ධර්මසභා මණ්ඩපයේ ගඩමුකට වදාලේ මාසයේ විහාරපාරේ මේ විද්‍යානන්දේ මහා පිරිතමේ විහාරාධිකාරී වදනද විශ්වවිද්‍යාලයේ ශ්‍රේෂ්ඨ කපිතාචාර්ය ආචාර්ය පූජ්‍යපාද වළගම්පත්තියේ සංඝකිරි ස්වාමීන් වහන්සේ අපේ දේශකයන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. පින්වත්නි, අද සජීව ධර්ම දේශනාවේ කොටහැටි නායකත්වය කරන්නේ සජීව ධර්ම දේශනාව බම්බටිගේ ගාල්පාරේ අංක 256 ඉවසෙහි පදිංචි නිලක්ති පල්ලවෙල මහත්මිය කබ කිට්ටු සාදී නැගෙන වන ප්‍රීතිකා නිරෝෂි සහ ප්‍රසන්නතුළු ඒ කිට්ටු නාටියන් සහ එතවතුනි පිරිස දේශානයට සඳවා සිටින් රයිහ සදනම දේශනාව ශ්‍රවණය කරන්න ඉඩකඩ පනස්වා දෙමින් එවගේම ලෝකී ජීවත් වන සියලු දෙනාටම මේ උතුම් සදනම දේශනාව ශ්‍රවණය කරන්නට ඉඩකඩ ලබා දෙනවා. අද මෙතින් සමින් සදනති ගායකත්වය කරමින් කටයුතු කරනවා. එමගින් අපි ආරාධනා කරමු එතුමිය ඇතුළු ඉතිම්වත් පිරිසට සම්මා සම්බුදුරජාණන් වහන්සේට අල්බක්තිය පූජා කරන්නට ඉනන්තුළු ගෞරවණීය අපේ දේශකයන් වහන්සේට බොහොම වශයෙන් පිළිගන්වා ආරාධනා කරන්නට කලාකරුවන් පුදුසු වාදනය ශබ්ද පූජා පවත්වනවා. ලංකාවේ කොතනක රැඳී සිටියත් ලෝකයේ කොතනක සිටියත් මේ ධර්ම දේශනාව එතනින් දැක බලා ගන්නට ශ්‍රවණය කරන්නට පින්වතුන් අවස්ථාව ලැබෙනවා. අපේ අත්හදාව සේවාවන් ඔස්සේ ඒ පිළිබඳව සිහිපත් කරමින් අදී ධර්ම දේශනාව ශ්‍රවණයට කරා තුළ සිතරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාධනාවක් පවත්වලා සෙවරක් නමස්කාරයේ තියෙනවා. අවසරයි අපේ හාමුදුරනි. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මුතාවාදා වේරමණී සුඛාපදං
සමාදියාමි සාගදා ධර්මනී සාපදං සමාදියාමි පුරාමේරය මැච්ඡේ සමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනන්දයන් වහන්සේ සමාදත්තානා ධර්මනිස්සකාපදං සමාදියාමි. සුරණේන සම්පින් පංචශීලං ධම්මං සාධිතං සුරක්ෂිතං පත්වා ලක්ෂමාදීන සම්පාදීවේත. ආත්මං කේ සාධු. මං සාචක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සූත්‍ර ධර්ම දේශනාව විදිහට සූත්‍රෙන් ගැටගෙන තිබුණේ අංගුත්තර නිකායේ දසක නිපාතය තුළ සූත්‍ර දේශනාව අදම්ම කර්යාගය සූත්‍ර දේශනාව. ඔවුගේ දවස් කීපය පුරාවටම මිත්‍යා දෘෂ්ටි පිරිස නැත්නම් මිත්‍යා දෘෂ්ටි පිළිබඳව සූත්‍ර දේශනාවල දිගින් දිගටම සාකච්ඡා කරලා තිබෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ඉතාමත් දීර්ඝ විස්තර කියන සූත්‍ර දේශනාවක් නෙවෙයි. නමුත් ඒ වෙලාවට අපිට ගොඩක් දේවල් මේ සූත්‍ර දේශනාව අස්සේ අරුණු සාකච්ඡා කරන්න පුළුවන් කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා බ්‍රාහ්මණෙක් දැනුණා. සපාදිකයන් වහන්සේගෙන් බොහොම සතුටු කාමීති විදිහට සාකච්ඡාවේ නිරත වෙන්න වෙලාවේදී සපාදිකයන් වහන්සේගෙන් අහනවා, ගෞතම මරණයට පත් වුණාට පස්සේ අල්ලහාට බලාගෙන යන තැන දුක්ක අපාල. ඒ වගේම විවිධ මද වේදනාවන් විඳින තැන. ඒ වගේ තැන්වල උත්පත්ති ලබාගන්න හේතු වන කාරණේ එකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් සතාජිතන් වහන්සේ ඒකට ඉතාමත්ම සිටි උත්තරයක් දෙනවා. අදම්ම චර්යා විසම චර්යා දීපතු බ්‍රාහ්මණ ඒව මේ විදිහට පැති ආයස් බෙදා පරමන්නම් අපායන් නිද්දති නිපාතන් එරියන් ගොපල් බ්‍රාහ්මණ අදම්ම චර්යා විසම චර්යා බලේ මේ සූත්‍ර දේශනාව තුළ තියෙන අදම්ම චර්යා චර්යා කියන වචනේ සාමාන්‍ය තේරුම තමයි අපිරිමිතින් කියන්නේ
වැරදි විදියට සිදු තමන්ගේ ජීවිතයේදී අත්‍රිමත් උත්තර ගන්නවාද තමන්ගේ ජීවිතයේ වැරදි විදියට ගණනා ගන්නවාද නම් කිසි කෙනෙක් වැරදි විදියට තමන්ගේ ජීවිතයේ පිළිබඳව සැලසුම් කරනවා ජීවිතේ ගම්සාක්ෂරක ආරම්භ කරපු කාල පරිච්ඡේදය තුළ ඉඳලාම කවුරු හරි ජීවිතේ මරණය පත් වෙනවා යා සමාදන්නාද කවුරු 50කට සැරයක් වෙනවා ඉවත් වෙනවා කියන එකක් කාල පරිච්ඡේදයේ සම්මත ලෝකයේ එකතන සාමාන්‍ය මිනිස්සු සඳහන් කරන්නේ වැරදි සගයාවන කවුරුකින ජීවිත ගත කරනවා නම් එහෙම ගත කරන අයට තමයි බුදුහමෝ ආතේ මේ දුක්ඛති සංවලක සුපසං වායගාම වෙන සම්මලක ඒ තමයි එතනදී අදගලි වෙන කතා ඒ කණිත දුන්නට මේ ජෙයිතුනාවි සදහන් කරන අදම සම්මලක තියෙනවා ප්‍රධාන වශයෙන් බලපානම පුජනයාගේ අතින් කරන ක්‍රියාව වචනයෙන් කරන ක්‍රියාව මනසින් සිතන සිතන සොපින් මදස්තු සිත කය වචනේ කියන මේ සුන්දරින් සිදු කරන ක්‍රියාවන් තමයි මේ දේශනාවට අනුකූලව ගත්තොත් පුදුලේ අපාදාමී සංකේතක නිරය සංකේතක පත්වීමට බලපාන ප්‍රධානතම කාරණාවක් බවට සඳහන් දෙවියන්ට මේ පිටින් කයින් වචනේ මේ ස්ථාන තුළින් අපි මොකක්ද කරන්නේ ඒත් අවුරුත් මේ දේශනාවන් පිටකය වචනේ කරන වැරදි ක්‍රියාවක් පිළිබඳව ඕන තරම් අහලා තියෙනවා නමුත් මට හිතෙනවා මේ කාරණය ඉස්සරහා පර්මාසියකට ගැඹුරු ස්වරූපයකට මේක භාවිත කළොත් වඩා හොඳයි කියලා එතකොට මේ පිටකය වචනේ තියෙන මේ කියන සුන්දර ආහාර ප්‍රකාශ වන ජීවන් ක්‍රියාත්මක වන දේවල් වලට අපිට වචනයක් අව වචනයක් පාවිච්චි කරන්න පුළුවන් ඒ වචනය තමයි ආත්ම කියලා ආකර කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ආත්මන් කියන ආකර ගැඹුරේ නිසා ඒ වගේම ගලාගෙන යන නිසා ඒ වගේම අසංසප්තනය කරලා තියෙනවා ආපෝෂයේ පුරුදු. ඉතලේ අමංගී ජීවිතයේ තුල ඇති කරගන්නා වූ පිටි ගමක් පිටනවා නම් ඒ පිටරදී මිනිස්සු පුළුවන්කම තියෙනවා යා පිටිතරේ කවුරුත් පත් කරන්න පුළුවන්. යාවනි ලෝකයේ තුල මනුෂ්‍ය ජීවිත ජීවත් කරවන්නට පුළුවන්. ඉරක තියා පිරිසිදු කරන මනුෂ්‍ය කරන ඒකත් මනුෂ්‍යකට දෙහාරියකි උත්තරීතරයෙන් අපුරුත් ගුණධර්ම තියෙන පුද්ගලෙක් බවට පත් කරන්න පුළුවන්කම තිබෙනවා මනසින් සිතන සිතින්. ඒකෙන් පුද්ගලයා අභිඥාත්මකවදී කරන තියෙන දේවල් වලට අනුව යෝගීත්වයට ඵල විපාකයට අනුකූලව ඊළඟට පුද්ගලයාගේ ඊළඟ භවයේදී සකස් වෙනවා වැරදි වැඩ කියලා විදකට විස්වන වැරදිලක් විස්වන වැරදිලක් කිව්වන වැරදිලක් කළාන ඒ කරපු දේට අනුකූලවම ඒ පුද්ගලයාගේ ජීවිතේ මරණ පස්සේ දුකෙන් ගැලවෙන්න පුළුවන්. ඒක තාමත් සරල කාරණා. ඒක තාමත් සරලයි ඔබ දැකලා ඇති සමාහාරය උදාස් වැරදි කරපුවා. මොන ජීවිත කාලේ ප්‍රාවතම වැරදි කළා වැරදි කරන ජීවිතේ ශනිකව රාගේ ජීවිතේ විනාශෝනේ නැත්නම් අපි කියන අපරමතෝ මොනවාර මේක මොන පාළය අන්තිම විනාශෝනේ නැත්නම්
जीवित अवसान काल परिस्थिति तो अगत इन बना आसव धर्म वो जीवित दबसे खाने दबक हवस समी अनकोट निदागान अनकोट इंडी अनक समान कुटी अवधि अवधि इनके तपी कल्पना उदाहरण तपुन देवड़े अडन देवड़ी सहायन देवड़े जीवित अंतिम नवशम क्रियावत्म क्रियावत्ना मरणाशन क्रियावतन सुधि सदा बलपाल बलगत कर्म तरफ देवर पूजावा बलगत कर्म समझे बलगत अकुशल अकुशल आसन वर्ती मरणासन मरणासन बुद्धि क्रियात्मक
සුසුචිත්තෙ විරක් කරන්නේ සමහරවට ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන අවස්ථා. ඊළඟට එහෙම නැත්නම් විරක් පිරිත් දේශනාවන් ශ්‍රවණය කරන අවස්ථා. ඒ ආසන්න තරණයක් කියන සමහරවට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එනකොට අපිට පුරුදු කරගෙන ආපු දේවල් අකින්න කර්ම විදියට සමහරවට සංසාරී ජීවිතේ මේ කාලේදී පුරුදු කරගෙන ආපු දේවල් අපිට මෙන්න තේරුම් ගන්න පුළුවන්. ඒ කර්ම සමහරවට අතීතයේ ක්‍රියාවක් වෙන්න පුළුවන් සිතින් පිටුදිලක් වෙන්න පුළුවන්කම තියෙනවා. නැතිනම් කියපු කවුරුහරියක් වෙන දිනකට ක්‍රියාවක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සියල්ලම සමන්දී කර්ම පෝෂණය තනපත් වෙන මරණකම වෙලාවදී සමන්දී සිත් සිත්ේ කඳා බලතමක් වෙනවා. ඒ බලපෑමත් එක්කම තමයි ඊළඟ ප්‍රතිසන්දි විඥානය කියන එක අතගැනීමකට සිදු අවුරුන් කෙනෙක් වරිලාව සමන් කරපු සමන්ගේ කියන වස්තු ආභරණයක සබොම සන්තෝෂයෙන් හාරගෙන පාතු මරණාසන වෙලාවට ඉත එතනම ඉල්බගෙන තිබුණොත් එන ඉස්සාරි ඉල්බගෙන තිබුණොත් යාදි මහලේ එකට තකස් වෙනවා කෙනෙකුට වෛරී පහද දෙතිය කෙනෙක් කුසලේ ඒ වෙලාවේදී අරමුණු කර ගන්නවා අපි නපුරු සිතිවිලක් ඇති කර ගන්නවා ඒ සිතුවිලි මේ කුසලේ මරණයට පාතු අපෝතරයන් බාවි සකස් වෙන බව නරක කරනවා සමහරකට විතර පිළිපංගත පක්ෂී කියලා උපත්ති වෙලා එතනදී නවතවතාව තීරේ සිදුවෙන්න පුළුවන්. සමහරකට කර්ම නිමිත්ත විදියට කර්මයේ කර්ම නිමිත්ත සමහරව සමහර දේවල් ලැබිලා තියෙන්න පුළුවන්කම දෙන පුදු පූජාවක් කරපු වෙලාවක ඔය අසල ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන අවස්ථාවේ පරිසර නේද ලොකු පූජාවක් කළාට පස්සේ ඒ පූජාව ඒ පරිසරය වෙනවා කියන පුළුවන්කම තියෙනවා. සාමිනාතුලම ධර්ම දේශනාවක ඇවිල්ලා තුනවාසේ ධර්ම දේශනා කරන පුරුදු ඒක සම්මත ධර්ම වේදන පුළුවන් පරිසරය ධර්ම වේදන පුළුවන් ජීවනත් අපි බැහැ නීති විතර දැනුණාට පස්සේ කොයි වගේ සංවලට ගන්නේ කියන්නේ ඒක උදේ ගින්දර පිළිඳ පුළුවන්කම තියෙනවා අපි අතුවල් සඳහන් කරන විවිධ ලෝහවල වගේ දේවල් සමාන පුළුවන්කම තියෙනවා ඒ වෙනත් කනුපාට දේවල් රතුපාට දේවල් කියන්න පුළුවන්කම තියෙනවා කන බීන් වගේ දේවල් කියන්න පුළුවන්කම තියෙනවා ඒ වෙනම ඒ අවසාන මොහොතේදී සිතුවිලි ප්‍රයත්නක ස්වරූපය අනුව ඒ පුද්ගලයාගේ ඉනි බොහොම භයානක නරක අසුබ නිමිති පුද්ගලයාගේ මනසට ගෝචර වෙනවා නම් ඊළඟට එයා මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම නරක තැනකට පස්සේ ලබන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න මම මේ කාරණේ ඔබට පැහැදිලි කරන්නේ අත්ත වශයෙන්ම මේක කවුරු දන්නා ධර්මකාරණයක් වුණාට මේ සත්‍යයක පුද්ගලයා අසුරුවන්නේ කොහොමද මේ අදම්ම සරලව කියන හැදිරි කරන්නේ සිත කය වචනේ හරහා පුද්ගලයා නරක මනසකින් බවට පත් කරනවා කියන කොහොමද ඒක කරන්නේ තුනක්නේ එයත් කවුරු අහලා තියෙන වචන දෙකක් තමයි දැනුම සහ ප්‍රඥාව දැනුම සහ ප්‍රඥාව දැනුම ඥානයි මම කියන්නේ දැනුම වැරදි විදියට අවබෝධයෙන් වැරදි විදියට ගොඩනගාගත්ත මනුෂ්‍යයාට තමයි අදම්ම සරියාව හරහා තමන්ගේ ඊළඟ භවයේ නරක තැනකට ගෙන්නේ. දැනුම කියන එක තමයි අපි ඔක්කොම තුන තියෙන්නේ. පස්චාව කියන එක බොහොම අදින්නේ. දැනුම කියලා කියන්නේ මොකක්ද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ කියන එක දැනෙන්නේම ප්‍රශ්නාවක්. අංගුත්තර ඉපාන අනුරුද්ධ සූත්‍රය. අනුරුද්ධ මහඳුරු ඉතින් ඉලාවක උපහන්සේට කර්ම අටක් පිළිබඳව ලොකු තරකයක් ගොඩනගෙන. අනුරුද්ධ මහඳුරු කියලා කල්පනා කරන හිතම මේ ධර්මයේ කියන එක මේක තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්පේක්ෂ සාධි දුක්ඛ මේකත් විතරමයි මේ ධර්මයේ තියෙන්නේ. ඊළඟට අල්පේක්ෂතාවක් නැති වී සිදු දෙන්නේ අල්පේක්ෂ සාධි දුක්ඛ වලින්. අල්පේක්ෂ සාධි දුක්ඛ අල්පේක්ෂ සාධි ඒකේ සාපස වටිනවා. මොකද හේතුව මිනිස්යාගේ හිතපයි වචනේ කියන සුන්දර ප්‍රාත්මක වෙන්නේ අල්පේක්ෂතාවකදී වැඩිපුර ඉස්සතාව සම්පතාව තමයි තමයි ලාන්නේ. ඉතින් කල්පනා කරන්නේ ගුණා දේවල් කොහොමද කැලිවල් කල්පනා කරන්නේ. සමහරවිට දවස ඉදිරියේ යදවලා අපපල යදවලා මහත් ගන්නේ
ගුණා දේවල් කරගන්න. වචන ප්‍රකාශ කරන්නේ සමන් ගුණා දේවල් ලබා ගන්න. ඒක බලන්න ඔයත් කොයි විදිහට මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. ධම්මාකාරයෙන් ඔබ උසර කරගියක් කරන වෙලාවකදී කින පිළිබඳව කුලිය පිළිබඳව සඳහන් වෙන දේශනා. ඒ පිළිපිළිබඳව සඳහන් කරනකොට කිනේදී සිත ඕනම තැනකදී අපිට කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ විදේශ රටක බුද්ධහමන නැති රටක ඕනම රටක ආධිකට ඕනම කෙනෙකුට ඕනම මිනිසෙකුට පිළක් කරන්න පුළුවන්. සාමාන්‍ය අපි දේශනාව තුළ කියන්නේ තම යහපත් ක්‍රියාවකම යහපත් ප්‍රතිඵල දෙනවා කියන්නේ. ඒක මේ කර්ම සංකල්පය තුළ කියන්නේ ඒත් ඵලවාදී න්‍යාය තුළ සුල්ලගෙන නේද? කෙනෙක් යහපතක් තුළ යහපත් කියලා තියෙනවා. අයහපතක් තුළ යහපත් කියලා තියෙනවා. මුස්ලිම්ම මිනිස්සුන්ට තුනක් යහපත් දියක් තුළ යහපත් දියක් තියෙනවා. දෙමළ මිනිස්සුන්ට තුනක් වෙනත් ජාතිකයෙක් තුනක් එයා යහපත් දියක් තුළ එයා යහපත් දියක් තියෙනවා. ඒක විනාශ කියන සංකාරය තුල තියෙන. ඒකුන්ට සංකාරය තුල සත සම්පත් මුක්ති විදින්ක ඒ නාම අපි සමහර වෙලාවට කියන්නේ. බුද්ධ ධර්මයේ වැරදගත්තු පිට මේ අනිත් විදිහට ලෝකේ ඕන කරන්නේ නැහැ. ඒක නිකුත් නාම නුනක් කියනවා. ප්‍රශ්නාව. ජීවන පණිවිඩ කුංගේ සත සම්පත්, සමතු, භෞතික ලෝක ගොඩක් තියෙනවා. ඉතින් සංසාරයේ තුලදී ධර්මයේ පිළිබඳව ප්‍රඥාව පිළිබඳව එහෙම නැත්නම් විපස්සනාව පිළිබඳව නොහිතුව ඒ අය තු කරපු සංසාරයේ තුල කරපු ධර්ම ආකාරයක දහපත් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලැබෙනවා කියන එක නෙවෙයි. දැන් ඔබ මේ කරන ධර්ම චින්තමත් තුලම ප්‍රාර්ථනා කරන දෙයක් තියෙනවා. සින් කරන දේ තුල ඔබ ප්‍රාර්ථනා කරනවා ගොඩක් දේවල්. ඒ ප්‍රාර්ථනාව ඒ ඉදී වහිනවා හොඳයි. හැබැයි මේක ඒ ප්‍රාර්ථනාව පුළුවන් නම් දෙකට ප්‍රඥාවට හරව ගන්න. ඒක තමයි ඉතාමත්ම වැදගත්. එතන තමයි කුසල චේතනාව කියන්නේ. කුසලස් උපසම්පදා කියන තැන ගොඩනගා ගන්න එක තමයි තමයි කියන්නේ ඒකයි. සිංහම් කරනව ඕන කරන්නේ යන කෙනෙක්. සිංහම් කරන ඔබ ප්‍රාර්ථනා කරන දෙයක් කියලා ඒ තමයි මේ ආත්මෙදි මට නැති සුදේවල් ඊළඟ ආත්මයක් ලැබෙවයි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ආත්මෙදි මට නිලමුදල් ලැබෙන්න. ඊළඟ ආත්මෙදි මට නිලමුදල් ලැබෙවයි කියලා ප්‍රාර්ථනා කරනවා. මට දූදරුව හොඳ දූදරුව නැහැ. ඊළඟ ආත්මයක් හොඳ දූදරුව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මට කලතුරු නැහැ. නිවන් දරුවා නැහැ. මට කල්‍යාණ මිත්‍රයෙක් නැහැ. හොඳයි. ඔක්කොම හොඳයි ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව තුළ කියන්නේ එකතු කරගන්නවා කියන්නේ. ඒ ප්‍රාර්ථනාව තුළ කියන්නේ එකතු කරගන්නවා, කස් කරගන්නවා. යමක් ඔබ දීලා යමක් පූජා කරන ඔබ එතන ඒකේ තුළ ප්‍රාර්ථනා කරනවා නම් බලාපොරොත්තු වෙනවා රැස් කරනවා. ඒක සංස්කාර ධර්මයක් බවට පත් වෙනවා. ඒකිට කරගත්තදී අමංක ඊළඟ භවය සකස් කරගන්න දෙයක් මොකද වෙන්නේ? ඔබ මේ දහස්වක් කියේ කාලවත් පූජා කරලා ප්‍රාර්ථනා කළා බලාපොරොත්තු වෙන මට නිදුක් නිරෝගී වේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. කිසිම පිටන කිසිම නැහැ. අල්මෙදියක් තුන වැඩි කරනවා. වචනීමුත් මට කියලා අද ධර්ම දේශනාව කරන්නේ. ඒ අවස්ථා තුනම සිද්ධ කරලා ප්‍රාර්ථනා කරන මට නිරෝගී සුවය ලැබෙනවා කියලා. ඊළඟට එහෙම නැත්නම් වෙන ලෞකික ප්‍රාර්ථනාවක් මේ ලෞකික වශයෙන් කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. එහෙම නැත්නම් ලෞකික වශයෙන් ඥානයක් ලැබෙන්න කියලා පළවෙනි ඥාන තුනම ඥාන එහෙම නැත්නම් අත්පතමාව පස්සේ වගේ ඥානෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලෞකික ප්‍රාර්ථනාවක් ඉලක ආත්මික ප්‍රාර්ථනා කරනවා. ගමක් ඔබ දීලා ගමක් පූජා කරලා පිටකයි වශයෙන් මුල් කරගෙන සුන්දර පාන්ති කරලා එතනදී ගමක් බලාපොරොත්තු වුණා නම්
රැකීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක සංසාරේ විසින් සලහය. යහපතක් කියව දානයක් දුන්නොත් උඹට ඥාන කසු ලැබි. ඒ පූජා කරන ඕනම දෙයක් ඥාන කසු ලැබෙන්න පුළුවන්. හද අපි පුරුදු වෙන්න ඕනන්නේ ඒ තරත යහපත දුරු කරගන්න පුරුදු වෙන්න. තමන්ගේ මනස නිර්වාණය කරන්නේ රැකීමකටද මේ අත්කිරීම. රැක්කරන කරන දුකමයි කියන්නේ. රැක්කරන කරන දුක දිනවයි කියලා කියන්නේ. දැන් රැක්කරන්න කියලා කියන්නේ අපි හිතමු දැන් ඔයත් මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන වෙලාවේදී නමස් කියන දුනුත් තේම ඔබ ඔබ ප්‍රාර්ථනා කරනවා එමෙලයි මගේ නම හරියටම කියන්න. මගේ නම හරියටම කියන්නේ නම මේ පොඩි අකුරක් හරිය අලසිරලක් හරිය වැරදුනොත් කියන ඉලංගට සමහර වෙලාවක ඔබේ කරපු කිලක් කරන්නේ කියන හැඟීමෙන් යුක්තව සමානකම චිතසුල කුසල චේතනාවක් කියන පුළුවන් කම තියෙනවා. ඒ කියන්නේ කුසල චේතනාවක් කියලා කියන්නේ අර රැස් කරලා තියෙන දේවල් එකතු කරගන්න දේවල් ඒ දැනුම අපිට වැඩගත් කරන ඒ රැස් කරගෙන තියෙන දේවල් අපිට අයින් කරන්න පුළුවන් කම තියෙනවා. චිතසුල ඒ සංස්කාර ධර්මයන් අයින් කරන්න ඕනේ. කුසලව අකුසල සංස්කාර ධර්මයෙන් ඔක්කොම අයින් කරන්න. සිතෝ සියල්ල අයින් කරන්න. හැබැයි ඔබ යම් විදිහකින් අර විදිහට යමක් නමස්කාරයක් කරන වෙලාවේදී ඔබ මේ හොඳ කුසල චේතනාවක් හෝ නැත්නම් පුණ්‍ය චේතනාවක් පිටතට තියාගෙන ඒකේ කරපු වෙලාවේදී දැරේලාවක් ඔබ මේ ඒදී සුක්‍රම සිත තුළ සිතා විශ්ිත භාවයක් ඇති කරගත්තොත් කනස්සල්ලක් ඇති කරගත්තොත් එහෙම නැත්නම් දේශකයන් වහන්සේ පිළිබඳව ඔබ දේශපාලක සිතක් ඇති කරගත්තොත් එනත් අපි නිවැරදි මහත්මා විනෝද දේශපාලක සිතක් ඇති කරගත්තොත් ඔබ කරන්නේ යන බලාපොරොත්තු වෙන සිතන ඒ සිතට ලොකු හානියක් සිදු කරගෙන තියෙනවා. පුද්ගලයාගේ මම එකල් කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා ධම්ම චර්යාවේ තමයි ගොඩ අර්යාව සම්පූර්ණයෙන් විදගත් පැත්තෙන් හදාගන්න. ධම්ම චර්යාව කියන්නේ විසම චර්යාවක් තමයි ගොඩ නගන්නේ. ඊළඟ එක ඒ කාර්යයෙන් පදනම් කරගෙන අපුන්‍යාව සංස්කාරයේ විදිහට නිවිත මුල් ඵලයන්ට පටවන වාසියක් ඔබ එකතු කරගන්න පුළුවන් කියන අකුසල දේවල්. ඒ අකුසල දේවල් එකතු කරගැනීමෙන් තමයි මොකද වෙන්නේ? අදගෙන යනවා කොහොමද? අපායට යන්න පුළුවන් කමක් නැහැ. සමහරකට ඔබ තමන්ගේ සිත තුළ අරවාගේ දෙයක් ආර්ථනාවක් ලාගෙන අරවාගේ දෙයක් කළාට පස්සේ අසවසින් යහපත් දෙයක් ඔබට ලැබෙන්න පුළුවන් මොකද මම කියනවාට කුංචි කයකින් හරි තමන්ගේ සිත තුළ වැරදි දෙයක් ගොඩනගා ගත්තොත් ඒ සිත තුළ තමන්ගේ කර්ම කොටේ තනපත් වෙනවා. තමන්ගේ ප්‍රතිපත්තිය තමයි. අර දත්ත අවධානයේ ප්‍රතිලේඛනාවක් තියෙනවා. අවධානයේ ප්‍රතිලේඛනාවක් ඒ අවජානකී පුත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ පැහැදර කරන්නේ ඒ කුසලයේ කුසල චේතනාව සිලදීනික පොදු කරගන්න අවස්ථාවක්. ඒ තමයි දත්තා අවජාන. දත්තා අවජාන කියලා කියන්නේ බිල්ල පරිණාමය කියලා. මේ තරම් සදාන් වෙන්නේ අවජාන කියලා කියන්නේ චෝදනා කරනවා. දත්තා අවජාන කියන්නේ බිල්ල චෝදනා කරනවා. ඒ සදාන් කරන්නේ මේ කවුරුත් කෙනෙකුට මේ නිවැරදි විදිහට කරනවා කියන්නේ අපි නම් ඉතින් හැම වෙලාවෙම දෙනවා. මෙයා ඉතින් වැඩි දන්නේ තමයි කරන්නේ. මෙයා අපි දෙනවා මෙයා ගන්නවා. දැන් කවුරුත් කෙනෙකුට මේ දීලා දීලා ගිහිල්ලා එදේම කවුරුත් කිතුත් දෙනවා. ඒ හිතට කියලා දුන්න දේව ලොකුවට මෙයා පුණ්‍යානි සංස්කාරයක් විදිහට තීන් කරගෙන තියෙනවා. එයාත් අපුණ්‍යාන සංස්කාරික පිළිතුරු දෙලා ඉතින් අර සුතන සිතුවිල්ල අතුලේම තියෙනවා මොකක්ද තියෙන්නේ සුතන සිතුවිල්ල අතුලේම තියෙනවා දීප පහලෙක පුංචිලයා මේ එතනදී සඳහන් කරේ ආපව ගැගිරෙන්න ගලාගෙන සෞඛ්‍ය කියලා කියන්නේ එකයි ඉතිලත් අනු කරනවා කරතේ මේ කර්ම තියාල අතුලේම තල්ලු කරනවා ලෝභයයි දීපයයි මෝහයයි ඒකම තමයි බුදලාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම මේව ප්‍රධානතම බලවේගී බවට පත් කරනවා. දැන් බලන්න එතකොට
අපිට මේ කාරණේ තේරුම් ගන්නකොට මොනතරම් වටිනාකමක් තියෙනවාද ප්‍රඥාව කියන කටට කොච්චර වටිනවද දැනුම තියෙන කරකට පස්සේ හද දුන්නාම රේසනාකේ විදිහ උපතපන් කෙරේ කියලා පහළදී ශ්‍රේෂ්ඨ ඉන්නත මතක තියාගන්න ඒ විද්‍යා කියලා කියන්නේ විද්‍යාව කියලා කියන්නේ සතරාරි ශක්තිය පිළිබඳ දුක දුක හටගන්න එක දුක මොකක්ද කියන දුක නැතිවීමේ මාර්ගය කියන සතරාරි ශක්තිය පිළිබඳව කෙනෙකුට අවබෝධයක් ඇති කරගන්න මෙතනවත් ශක්තිය අවබෝධ ඉත මෙහ අපි හැම කෙනාම සිත්තුල තියෙන්නේ අවිද්‍යාවෙන් වහගත්ත පිටකයි වශයෙන්ලා එකතු කර ගන්නා වූ ධම්මියම් ක්‍රියාවන් නිසා අපි සිත්තුල ගොඩනගා ගන්නා වූ අපි කර්ම කෝලී තුල සංපත් කර ගන්න විවිධ සංස්කාර ගන්න. දැනුම කියන්නේ දැනුම කියලා කියන්නේ මිනිසුන්ට ඕන තරම් දැනුම දිවි ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. දැනුම පොත්පත් කියලා ගන්න පුළුවන්. විශ්වවිද්‍යාලයේ ඉන්න ඉගෙන ගන්න ගන්නට පුළුවන්කම තියෙනවා. ත්‍රිපිටකේ කටපාඩම් කරලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ දැනුම කියන එක ලබා ගන්න දැනුම කියන ප්‍රඥාව නෙවෙයි. ඒ ලබා ගන්නා වූ දැනුම කියන එක ඒ දැනුම ලබා ගන්නා වූ අවබෝධය කියන එක පිටකයි වචනයේ හරහා මුල් කරගත්ත ලබාගත් දෙයද මම මේ කොට කියවල මම ලබා ගන්නවා දෙන්නේ. මේ දැනීම අපි ගරදී කියලා පාවිච්චි කරනවා. ඒ ගරදී කියන පාවිච්චි කිරීමෙන් පාසෙකට අපහාදාගේ සත්‍යයකට දුක් සත්‍යයකට යන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු මේ කවුරුන් ධර්ම සංස්කාරයෙන් ඉගෙන ගන්නේ ලා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ලොකු වෛද්‍ය හොමීවාද නැත්නම් ඉංජිනේරුවෝ අවිද ඉගෙනම කලින් තාක්ෂණික උපාධියක් ලබා ගන්න. ඒ ලබාගත්තු උපාධිය ඒ ලබාගත්තු දැනුම ඒ දැනුම පාවිච්චි කරන්නේම මිනිස්සු අපායට ගෙන යනවා. සුතකය වචනය හරහා මුල් කරගෙන කරගත්තු දේවල් එකතු කරගත්තු දේවල් පාවිච්චි කරන අවබෝධය තියෙනවා. යා සමහරවද රසායනික ආයුධයක් නිෂ්පාදනය කරනවා මිනිස් දෝපිය මිනිස් කියලා දෙනාම මරණය කරනවා. ඒක කූට උපක්‍රම විතරයි. ඒ අන්තර්ජාලය හරහා තියෙන කූට උපක්‍රම බලන්න කොච්චර කියලා. එච්චර විෂම සංයාවන් තමයි යොදවනවා මේ. අදම්ම කරලා කියලා කියන්නේ ඒක තමයි. විෂම කරලා. මේ ලබාගත්ත දැනීම, මේ ලබාගත්ත ඥානය සුපරගත්ත දේ රැකගත්ත දේ පාවිච්චි කරන්නේ සතරින් ගලෙන් දෙන්නේ පාවිච්චි කරන්නේ සතර දී කරගන්න. සමහර අය ප්‍රතිපදිතේ කපපාඩම් කරගෙන තියාගෙන ඉන්න දැනුම තියෙනවා. ප්‍රඥාව. එතකොට මේ එකතු කරගත්ත අක්ෂරගත්ත දේවල් එයා පාවිච්චි කරන තමන්ගේ ප්‍රදර්ශනාත්මක විදිහට පාවිච්චි කරනවා. අනිත් පැත්තට සලාප දාන්න. ඔයාට මදා මොයා මොනවද දන්නේ මම නිවිත දාන්නේ. ඉතින් අර ඉන්නවාදී සමාරයි සමන්දී ප්‍රදර්ශනාත්මක ස්වරූපයක සමන්දී දැනීම දෙකක් පාවිච්චි කරනවා. මිනිස්සු කතා කරන්නේ ඔයා තමයි මුලත නැගියත් කියලා කතා කරන්නේ. සමන්දී කියන අන්විත ස්වරූපය එයා හැම වෙලාවෙම උත්සාහ කරන කෙනා. එකම ඒ දේ ඇතුළේම තියෙනවා මොකක්ද? මානව කියන සංකල්පය. මානව නවදේක ආකාරයි. හැබැයි ඒක පුද්ගලයාගේ නිර්වාණය කියන ගමනට මට යාදරවි දෙයක් වුණා කියලා කියන්නේ නැහැ නේද? මේක නේද තමයි හරියට. අර බලන්න තමන් ලබාගත්ත දැනුම හරි වැරදි විදිහට පාවිච්චි කරනවා. තමන්ගේ තියෙන පිටතුල තියෙන මේක ධර්මයන් වැඩි කර ගැනීම සඳහා පාවිච්චි කරනවා. උඩ බලන්න එතකොට ඒ කාරණේ නිසා කුජලතුල පස්සාව පහළ වෙනවා. පස්සාව කියලා කියන්නේ මේ කියන රැස්තරගෙන තියෙන දේවල් ඔය රැස්තරගත්තු දැනුම තුළ හැම කෙනෙක්ම තියෙන්නේ ලෝභයේ දේශේ මොහේ පදරන්නේ සිදුවන ඒ දේවල් පස්කර ධර්මයන් කෙනෙක් කිනු කිනුට
අයින් කරන්නේ. පිළිසිඳ දැනක්ෂ බවට පත් වෙනවා. සම්පූර්ණයෙන්ම නැති කරලා. ඒක විසංකාර පත්වෙන පත්තරන් දෙකේ ක්‍රමී ක්‍රමී යොමුලුවක් සිදු වෙනවා නම් ඒ යොමුලීම තුළ රාපුන ප්‍රඥාව කියන එක අපිට පහළ වෙනවා. ඊළඟට තමයි ලෝකේ දකින්නට පුළුවන් කම තියෙන්නේ. ඉනිදි පුදුලා ප්‍රඥාවන් පුදුලා කවදාම සමන්දී ධර්ම පාවිච්චි කරලා සිතකාරී වචනේ හරහා තවත් කෙනෙකුට පහර දෙන්න උත්සාහ කරන්නේ. සමන්දී තියෙන අභිමානයෙන් දෙන්න උත්සාහ කරන්නේ. සමන්දී තියෙන දූදරුවන් හෝ සමන්දී වස්තු ආවරණ සමතුල පිළිබඳව ඒවා ඉතාමත් ඉහළමත් වෙන කියලා ගන්න පතර උත්සාහ කරන්නේ නැහැ. ඒ දේ කරන දේ තුළ ඇතුළේම සමන් නොදනවත්වම මේ ජීවිතය තුළ සංසාරික ජීවිතය තුළ වෙනත් පැත්තකට තමයි ඒවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රතිකර ඇදගෙන අදගෙන යන්නේ. බාලයෙකුට ප්‍රඥාවන්තය හැම වෙලාවෙම ලෝකී තුළ තිබෙනා වූ සකල විද දේවල් වල තිබෙනා වූ මූලික බුදු දේශනාවේ මූලික හරය වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සුලක්ෂණය හැම වෙලාවෙම දකින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සුලක්ෂණය දකිනකොට ලෝකයේ හැම දෙයක්ම නිත්‍ය නැහැ කියන සංකල්පය අදහස සුචිරාදී මනස් තුළ ගොඩනැගෙන යා සිතකාරී වචනය හරහා කරන සියලුම වැරදි ක්‍රියාවලින් යා වැරදෙනවා. වචනයක් සපාර්ථම සිතින් ගම් සිද්ධියක් සිතුවිලක් සිතුවත් තමන් මනස මෙහෙලා තමන්ගේ ගම් ක්‍රියාවක් කළා. ඒ හැම ක්‍රියාවක්ම යා මෙහෙ පරිශ්‍රය කරා. අවබෝධයෙන් කරන්නේ. එද තමන් සිතට දේ තුළින් තමන්ගේ ගමන සංසාරික ගමන තමන්ගේ අපාගම් වේදිකේ පැත්තේ තමන්මයි තන පුරුණා ගන්න ඉන්නේ. බලන්නකොට මිනිස්සුන්ට දැනුම අවශ්‍යයි. මොකද දැනුම එකතු කරගන්න එයාට මේ ලෝකේ දකින්න පුළුවන් තමයි. දැනුම වර්ධනය වෙන ප්‍රේමීක විද්‍යාව උත්පාදනය කරගන්න. ඒ දැනුම හරහා දකින්න ලෝකයේ තියෙන යථාර්ථ බලන්න. අපි ගොඩාක් වෙලාවට අප්ලිකේට් කරගන්නා වූ දැනුම හා චිත්තකය වශයෙන් හරහා අපි නොමේක ප්‍රේත මූලයන් එකතු කරගෙන ඒව වස්තුව අපි ජීවිත ගත කරන මිසක් ඓතිහාසික දුක ලෝකයක් නැති. නමුත් දෙලෙකට පුළුවන්කමක් තියෙනවා නම් අර අඥාන ලෝකයේ දැකලා බුදුහාමුදුර දේශනා කරපු ආකාරයට අඥා උපපාද විද්‍යා උපපාදී අපට ප්‍රඥාව පහළ වුණා විද්‍යාව පහළ වුණා කියන කෙනා. ඒ කියන්නේ මේ කෙල මුළු සිඳලා සමන්දී විස විදහස් කරගත්තු කමකට කෙනෙක් පත් වෙනවා නම් ඒ පත් වෙන තැනත් බොහොම ප්‍රඥාවන්ත භාවයට පත් වෙනවා. එනිසා අපි නොකිය හොඳට තේරුම් ගන්නත් අදම්ම චර්යා කියන වචනයෙන් තුන කියනම සමන්දී පිටකය වශයෙන් ගොල් කරගෙන මොනම අකුසල ක්‍රියාවක් කළා ඒ අකුසල ක්‍රියාව හරහා සමන්දේකී පළවිපාක සිදින්ද සිද්ධ වෙනවාම තමයි. ඒ නිසා ඒකම තමයි පුද්ගලයා අපාගන්න සත්‍යයකට එනක් නරක තැනක තිරිසන් ආත්ම මහාවේකට කල්ප ගණන් අවුරුදු ගණන් මනුස්සය දුක්ඛිත සැන් වලට පත් කරන්න කියලා කියනවා. ඒක තමයි කර්ම කෝෂයේ තුල පුළුවන් තරම් කුසල චේතනාවන් යොමු කරගන්න. තිනක් අවශ්‍යයි. තින අවශ්‍යයි. මනසේ පංචාලේ තුළ යහපත් සිල් යහපත් දේවල් දකින්න බොහෝ දේවල් කරගන්න තියෙන අවශ්‍යතාවය. මිනිසෙකුගේ ආයුෂ වර්ධනය ප්‍රතිබලයේ ප්‍රතිඥාව තියෙන අවශ්‍යතාවය. එන සාහන විලාසම අපි උත්තම දර්ශනවල උත්තම චේතනාව වඩා වර්ධනය කරගෙන ඒ ආධ්‍යාත්මික ශක්තිය තුළින් ලෝකේ දැකලා හැමදාම අඳාඳා වෙනතිවලදී දුක් විඳින ඉඳින මේ සාංකාරික ජීවිතය විඳහස් වෙනවා. එහෙම නොවුණු මේ ලෝකයේ තියෙන ගැටි ගැටි මේකේ සංස්කාරය හැමදාම අපිට ඉපදීපදී නැරිදරි මේ ගමන යනවා කවදාවත් වෙනවරක් නම් දැකෙන්න පුළුවන් කමක් නැති. හොඳයි මනම් අධිනිය තුමු දේශනාව සඳහා සමන්ගේ කිම්බර දායකත්වය ලබා දෙන්න පින්වත් පිරිසක පුණ්‍ය අනුමෝදනා කරන අවස්ථාව අද දිනකම දේශනාව සඳහා සමන්ගේ සැදැහැති දායකත්වය ලබා දෙන්නේ ඉන්නේ බම්බලපිට ගල්පාරි අංක 2656 වෙනි පරිදි විලක්ෂි පළවෙනි වල ඒ මහත්මයතුළු කිම්බර පිරිස විශේෂයෙන් තමයි සිස්තු ඥාති මෙහෙණියන් වන පිළිකා නෝෂණි නෝෂිතා ප්‍රසානි අතුළු
පිටු ඥාති හිතවත් සඳහනා මේ කරාපිට වෙනයි මේ උතුම් පුණ්‍යක්‍රියාව සඳහා තමන්ගේ සදාචාරිකත්ව ලබා දෙන්නේ මේ වෙලාවේදී මේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් ධායකත්ව ලැබීම තුළ ධායකත්ව දරපු විලක්ෂි පල වේන මහත්මයතුළු ඒ තමන්ගේ පවෝලික ඥාති හිතවත් සඳහනාටම උතුම් ධනදා හැමෝටම තීව්‍ර ආශිර්වාද ලැබේවා විද්‍යාස්ති වැඩි දියුණු හැමෝටම මහත්කම තීව්‍ර ආශිර්වාද ලැබේවා සිතක් සාන්තියක් යහපතක්ම උදා වේවා කියලා මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ජීවත්වයේ පුතන් පොහොදා රාත්‍රි 10:30ට පරලෝකපත් සුමනා පල්ලෙවල ධර්මයන්පත් වසර 23කට කලින් පරලෝකපත් පදිමිණි ආර පල්ලෙවල ධර්මයන්පත් වසර 5කට පෙර අභාවිපත් සුම නිරන්තර දේවගෙන බාප්පාට වසර 22කට කලින් පරලෝකපත් දෝරා දැක්කී අධේත වර්ධන සම්මාත වසර 57කට කලින් පරලෝකපත් දොන් තාල් ඊමල ගුණගත්ත 38ක් සිංහන බඳන්ගයතුල ප්‍රාර්ථනා කරනවා ධර්මස්වදේශකදී රටවාසී ලෝකවාසී ඔබ අප දෙන දෙනාගේම අවුලන නිදුලයෙන් ඥාතින් දමෝපියන් සිසුළු විරාතක නිසි වෙන බඳන් වේවා මේ සිම්බලේ මේ සම දිනාමත් උතුම් වූ නිවනින් සැනසීමටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දීප්තිතරන් වහන්සේටත් බෞද්ධ ආනාලිකාවේ සභාපති කර්ණාලි කුසල ගමනායක සමි මහත්තුතුළු ආර්ය මණ්ඩලයටත් වැල්ලවට්ටි ශ්‍රී සද්දම්මා රාමාධිපති වන සිරිතුමල ස්වාමීන් වහන්සේ ඇතුළු මේ කටේ සභාව ඔබව මතර කළ තුන දෙනාට ඒ වගේම නාලන්දා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට ඒ වගේම මව උදව් කර කරපු තුන දෙනාටම සාංශි කුතුමා සහ නන්දිනි සිංහම් මාතා පුලක් බාප්පාට නිදි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ ධර්මස්වරණය කරපු හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ අගේවි ධර්ම දේශනාව සවන් දෙනපු මේ ස්ථානින් තුනක් ඔබ කියලා දෙනාපත් රටවාසී ලෝකවාසී කියලා දෙනාටම සුමු දනතා සම්බුද්ධ පිහිට ආශිර්වාද ලැබේවා විද්‍යාස්ති වැඩිම මාන වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා කර්ණමාලි මහා සංඝ රජාන් වහන්සේගේ සෝමාවති මුත්‍යාගෙන සෝපාරම් කිරීමේදී සියලු සංඝ රජාන් වහන්සේලාගේ අනන්ත වූ ශක්ති බලයෙන් ආශිර්වාදේ සියලු බෝධි මහන්සියලාගේ අනන්ත වූ ශක්ති බලයෙන් ආශිර්වාදේ මේ සම්බෝධි ධර්මස්ථානයේ තිබෙනා වූ අනන්ත වූ ශක්ති බලයෙන් ආශිර්වාදේ හැම දිනකටම කායික මානසික බිඳ පිළිවෙල කියලා දේවා මේ ආර්ථික කුල දෙබ හැම දිනකටම කල්යාණ මිත්‍ර සම්පත් කියලා දේවා මේ සතරාරි සත්‍ය ධර්මයේ ගැඹුරු ධර්ම අවබෝධ කර ගැනීමේ ඥානය හැම දිනකටම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සබඳ සබඳ පියවරක් වාස්තා ගයිමඟ යහපතක් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම විෂ්ණු කතරගම සමන් දේශනාදී සියලුම අල්පේතාක්ෂ මහින්පත් දෙවියන්ට මේ සම්බෝධි ආරස්ථානයේ අධිග්‍රහණය කෙරෙන සම්යබ්බස්තක දෙවියන් අපින්නම ලැබුණා දිව්‍යංගයේ දිව්‍ය සම්පත් වර්ධනයේවා දිව්‍යෝ තුම නිවනින් සැනසීම සම්පත් ප්‍රාර්ථනා කරනවා මේ ක්‍රියාව සිදු දෙනාටත් අපින්නම දෙනාටත් දෙවියන් සාහිත ලෝකවාසීන් දෙනාටමත් බුදුපන්තිතු මහරහතන් වහන්සේලා විසින් හොඳින් සත්කාර කරමින් සැනසී සම්මෝදාන නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි කවුරුත් දෙවියන් සුමනම ගන්නමු ආකාශත්තාච බුම්මත්තා දීවානාගාමිතිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දීසනං ආකාශත්තාච බුම්මත්තා දීවානාගාමිතිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති.